वन शुभ संध्या वाक बुद्धिमत श्रीलंक गेंद के टेलीविजन संप्राप्तिया में सिंह आईक्यू श्रीलंकन මේ තරඟය සාමාන්‍ය දැනුම සම්බන්ධ තරඟයක් නෙමෙයි. මේ තරඟය සාමාන්‍ය දැනීම සම්බන්ධ තරඟයක්. ඒ නිසා සාමාන්‍ය දැනුම තරඟවල ලබා දෙන්නේ නැති උපකාරක අවස්ථාවක් අපි ඔබට ලබා දීලා තියෙනවා. මේ පුටුවේ තමයි තරඟ කරන කෙනා ඇවිත් අසුන් ගන්න ඕනේ. මේ පුටුවේ අසුන් ගත්තාම ඔහුට හෝ ඇයට අපි ලබා දෙනවා උපකාරක අවස්ථාවන් තුනක්. මේ උපකාරක අවස්ථාවන් තුන වන්නේ ඔබට පුළුවන් කැමති නම් මේ පරිගණකය පාවිච්චි කරන්න යම් කිසි ප්‍රශ්නයක් අමාරු වුණොත් උත්තරය අන්තර්ජාලයෙන් හරි හොයලා කියන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපට තප්පර 90 කාලයක් ලැබෙනවා. ඒ වගේම සිංහල ප්‍රශ්නයක් අමාරු වුණොත් අපට තේරුම හොයාගන්න අමාරු වුණොත් අපි පිටු අංකෙත් එක්ක මෙන්න මේ ග්‍රන්ථය ලබා දීලා තියෙනවා. මහා සිංහල ශබ්දකෝෂය. මේ ග්‍රන්ථයෙන් ඔබට ඊට අදාළ උත්තරේ හොයාගන්නත් තප්පර 90ක කාලයක් ලැබෙනවා. එහෙමත් නැත්නම් ඉතිහාස සම්බන්ධ ප්‍රශ්නයක් ඔබට අමාරු වුණොත් අපි ඔබට ලබා දෙනවා ඩිජිටල් මහාවංශය. මේ ඩිජිටල් මහාවංශය පරීක්ෂා කරන්න අපි ඔබට තප්පර 90ක කාලයක් ලබා දෙනවා. ඒ තප්පර 90ක කාලයේ ඇතුළතදී ඔබ නිවැරදි උත්තරය සාගතොත් ඔබට ඊළඟ ප්‍රශ්නෙට යාමේ හැකියාව තියෙනවා. මේ උපකාරක අවස්ථාව පාවිච්චි කරමින් අද දවසේදී දෙවනි වටේට සුදුසුකම් ලබන්නට මේ පුඩුවේ වාඩි වෙන හැම කෙනෙක්ටම අවස්ථාව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්කයි අපි ආරම්භ කරන්නේ සිංහ IKO ශ්‍රී ලංකන් උගතුන් අතරින් බුද්ධිමතුන් සොයාගෙන යන සිංහ IQ ශ්‍රී ලංකන් තරඟේ අද දවසේ පළමු තරඟකරුටයි මේ ආරාධනය. අද පළමු තරඟකරු MNM ෆසීර් සිංහ IQ ශ්‍රී ලංකන් අපි කැමති ෆසීර්ගෙන් ප්‍රශ්න අහන්න කලින් ෆසීර් ගැන තොරතුරු දැනගන්න රැකියාව කරන කෙනෙක්ද මොන වගේ රැකියා ශාස්ත්‍රයකද ඉන්නේ මම මොහමඩ් ෆසීර් මම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් මේ වෙනකොට ජනමාධ්‍ය උපාධිය හදාගෙන හොඳයි තරඟ නීති රීති දන්නවනේ ඔව් අනිවාර්යයි එසේනම් අපි සූදානම් ෆසීර්ගේ තරඟය ආරම්භ කරන්න 3 2 1 මේ තරඟේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ කවුද කියන දේ තීරණය කරන්න Taman tide කට ලැබෙනවා යනුව ෆසීර්ට පුළුවන් කවුද පළවෙනි ප්‍රශ්නේ අහන්නේ කියන දේ දැන් තීරණය කරන්න. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක. පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානිද සොයිසා. දුම්රිය සැලසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ. රිවිර ප්‍රධාන කතෘ සිසිර පරණ තන්ත්‍රී. මම තෝරගන්නවා පුෂ්පා රම්‍යානිද සොයිසා මහත්මිය. පුෂ්පා රම්‍යානිද සොයිසා මහත්මියයි ෆසීර් තෝරගන්නේ. එය අනුව එයයි ෆසීර්ගේ පළවෙනි ප්‍රශ්නය යොමු කරන්නේ. සිංහ IQ ශ්‍රී ලංකන් දෙවන වටේට පිවිසි ඔබට මම ඉතිසිතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබේ ජයග්‍රහණය අප බලාපොරොත්තු වෙනවා. ඔබට ලබා දෙන පළවෙනි ප්‍රශ්නය මෙන්න මේකයි. හෙද නිධානකේ නිල ඇඳුමේ තියෙන ගොඩක්ම සුදු වර්ණයයි. සුදු පාටට සමාන පදයක් කියන්න. සුදු පාටට සමාන පදයක්. ශ්වේත වර්ණය. ශ්වේත වර්ණය. තව දවල කියලත් වචනයක් කියනවා නේද? ඔව්. දවල කියන්නේ මොන පාටද? දවල කියන්නේ සුදු පාට තමයි. සුදු පාට. ඔය දවල මන්දිරයේ තියෙන්නේ කොහෙද? ඇමරිකාවේ. ඇමරිකාවේ වත්මන් ජනාධිපති වෙන්නේ? බරක් ඔබාමා. බරක් ඔබාමාට කලින් ඇමරිකාවේ ජනාධිපති කවුද? ජෝර්ජ් බුෂ්. ජෝර්ජ් W. බුෂ්. ඔය W අකුරු තියෙනව නේද ඒක හෝඩියකට. මොකක්ද ඒ හෝඩිය? ඉංග්‍රීසි හෝඩිය. අකුරු කීයක් තියෙනවද? අකුරු 26යි. 26යි. 26 වෙනි අකුරු මොකක්ද? අන්තිම අකුරු ඉසෙඩ්. ඉසෙඩ් අකුරෙන් පටන් ගන්න සත්වේකුගේ නමක් කියන්න පුළුවන්ද? මම උපකාරක අවස්ථාවට යන්න ගන්නවා. උපකාරක අවස්ථාවක් ලබා ගන්නවා. ඔබ පරිගණකයේ යැමති උපකාරක අවස්ථාවේ ලබා ගන්නේ. ඒ අනුව මෙතෙන් පටන් තප්පර 90ක කාලයක් වසීර්ට හිමි වෙනවා. ඔහුගේ පිළිතුර සොයා ගන්න. ප්‍රශ්නය වෙන්නේ ඉසෙඩ් අකුරෙන් පටන් ගන්න සත්වේකුගේ නමක්. තප්පර 90ක කාලයක් ලැබෙනවා උපකාරක අවස්ථාවක් ලබා ගන්නා වූ සෑම මොහොතකම. ඒ නිසා ඒ උපකාරක අවස්ථාව අමතක කරන්න එපා මන්දයත්. ඔබේ ප්‍රශ්නේ අමාරු නම් වැරදි උත්තරයක් දෙනවට වඩා නිවැරදි උත්තරයක් දෙන්න උපකාරක අවස්ථාව පාවිච්චි කරන්න. අපට උපකාරක අවස්ථාව ගන්න අතරතුරේ මතක් කරුණු නිසා පිළිතුරු දෙන්න පුළුවන්. සීබ්‍රා. සීබ්‍රා. ඔය සීබ්‍රාගේ ඇඟේ පාට කීයක් තියෙනවද? පාට දෙකයි. මොනවද? සුදු සහ කළු වර්ණ. ඔය කළු සුදු රූපවාහිනී ලංකාවට මුලින්ම ආවේ මොන අවුරුද්දද කියලා මතකද? උපකාරක අවස්ථාව.
උපකාරකවස්ථාවක් ලබා ගන්න ඔබට ඩිජිටල් මහාවංශය ඔස්සේ තොරතුරු පිරික්සීම ඉඩකඩ තියෙනවා ඩිජිටල් මහාවංශයේ අදාළ පරිච්ඡේදය අපි ඔබට පෙරලා ලබා දෙනවා ඒ අනුව තප්පර 90ක කාලයක් ඇතුළත ඩිජිටල් මහාවංශය ඔස්සේ තොරතුරු විමසන්නයි තියෙන්නේ මේ පරිච්ඡේදයේ ඊට අදාළ තොරතුරු තියෙනවා අපි කාලය ගණන් කිරීමේ සමගින් ආරම්භ කරනවා පරිච්ඡේදයේ කියවා නිවැරදි පිළිතුරු ලබා දුන්නොත් ඔබට ඊළඟ ප්‍රශ්නෙට යාමේ හැකියාවක් තියෙනවා ශ්‍රී ලංකාවට රූපවාහිනී පැමිණි වර්ෂය වර්ෂය 1979 1979 රූපවාහිනී ලංකාවට එන්න රූපවාහිනී මුලින්ම නිර්මාණය කළේ කවුද ජෝන් ලොගි බෙයඩ් ජෝන් ලොගි බෙයඩ් මෙන්න අවසන් ප්‍රශ්නය ජෝන් ලොගි බෙයඩ් මොන ජාතිකයෙක්ද එහෙම නැත්නම් මොන රටේ කෙනෙක්ද දැන් ඔබට අන්තර්ජාලය පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ ඩිජිටල් මහාවංශය පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ අපිට තව තවත් ප්‍රපහක කාලයක් ලැබෙනවා පිළිතුරු ලබා දෙන්න. අපි අහන්නේ ජෝන් ලොගි බෙයඩ් මොන රටේ කෙනෙක්ද? වෙනත් උපකාරක අවස්ථාවකට යන්න පුළුවන්ද? උපකාරක අවස්ථා තුනක් තියෙනවා. දෙකක් ඔබ පරිහරණය කළ අවසන් ඔබට සිංගල් ශබ්දකෝෂයෙන් ඒකට උත්තර හොයාගැනීමේ හැකියාවක් නැහැ. කාලය අවසන් වෙන්න තව තියෙන්නේ තප්පර කිහිපයයි. රටක් සඳහන් කරන්න සමහරකට උත්තරේ හරියයි. ජර්මන් ජාතිකයෙක් කියන උත්තරය දෙන්න. ජර්මන් ජාතිකයෙක් කියන පිළිතුරයි ලැබෙන්නේ. ජර්මන් ජාතිකයෙක් කියන පිළිතුරයි ඔබ ලබා දෙන්නේ. නමුත් බ්‍රිතාන්‍ය කියන උත්තරය ලබා දුන්න නම් තවදුරටත් තරගයේ රැඳී සිටීම ඉඩකඩ තිබුණා. කෙසේ නමුත් ඔබව තරගයෙන් එකපාරටම ඉවත්වන්නේ නැහැ. ඔබට පුළුවන් මෙතෙන් පටන් ලාඕජි ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්න. ලාඕජි ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමේදී අපි ඔබට මේ පැකට් ටුව නිරීක්ෂණය කරන්න තප්පර 10ක කාලයක් ලබා දෙනවා. ලාඕජි පැකට් ටුව තප්පර 10ක කාලයක් ඇතුළත නිරීක්ෂණය කරන අනතුරුව අපි ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. බලන්න තප්පර 10ක් වගේම උත්තර දෙන්න ලැබෙන්නේ තප්පර 10ක කාලයක්මයි. ඒ තප්පර 10ක කාලේ අඩුම කාලයක් ඇතුළත ඔබ උත්තරේ සැපෙව්වොත් ඔබට පුළුවන් ත්‍යාගයකට හිමිකම් කියන්න. ඒ වගේම ලාඕජි ප්‍රශ්නයට අඩුම තප්පර ගානකින් පිළිතුරු ලබා දෙන කෙනාව එහෙම නැත්නම් එවැනි පුද්ගලයන් 8 දෙනෙකු අපි දෙවෙනි වටේ සඳහා තෝරාපත් කර ගැනීම සූදානම් කරනවා. ඒ අනුව මෙතෙන් පටන් ලාඕජි පැකට් 2 ඔබට ලැබෙනවා. තප්පර 10ක් තියෙනවා. මේ තප්පර 10 ඇතුළත දෙපැත්ත පෙරලලා නම, නිෂ්පාදනය, ওই පාට, ඒ හැම දෙයක්ම බලා ගන්න. එහෙම වුණොත් ඔබට ඊළඟ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්න හැකියාවක් ලැබෙවි. තප්පර 10 මෙතෙන් පටන් ගණනය කිරීම ආරම්භ වෙනවා. යනුව දැන් අපිට මේ පැකට් 2 ගන්න සිද්ධ වෙනවා. තප්පර 10ක් බලා ගන්න ලැබුණා. දැන් තියෙන්නේ උත්තරේ කියන්නේ. ප්‍රශ්නේ මෙන්න මේකයි. ලාඕජි තේමා පාටය කුමක්ද? තප්පර 10ක කාලයක් කහට රස. කහට රස. තව එක අවස්ථාවක් අපි ඔබට ලබා දෙන්න. තම එක අවස්ථාවක් ලබා දෙන්න. අපි අහන්නේ තේමා පාඨය මොකද්ද කියලා. අවසන් තප්පර කිහිපේ. ලාඕජි පැකට් 2 හොඳ තමයි. ලාඕජි නිෂ්පාදනයේ තේමා පාඨය වන්නේ කහට පාට සුවඳ හරි හරියට කියන තේමා පාඨයයි. බොහොම ස්තුතියි වසීර් අපිත් එක්ක අද දවසේදී තරගයට එක්ක සුණාට. සිංහ IQ ශ්‍රී ලංකන් තරගයේ පළවෙනි තරග කරුවේ ඒ ආකාරයෙන් තරගයෙන් ඉවත්වන්නේ. අද දවසේ තවත් තරගකරුවෙකුට අපි මේ ස්ථානයට ආරාධනා කරනවා. ඔහු මහේෂ් බණ්ඩාර. Singer IQ Sri Lankan. අයිබන් මහේෂ්. ආදීන්. මයික්‍රෝෆෝන් එකට ප්‍රේස් කරන්න. අපි කැමති මහේෂ් බණ්ඩාර ගැන තොරතුරු දැනගන්න. තරගය ආරම්භ කරන්න කලින් මොනවද රැකියා ශ්‍රේෂ්ඨයකද ඉන්නේ? මොන පලාදින්දන්ද අපිත් එක්ක තරගයට එක්කසු වෙන්නේ කියන කාරණා ගැන. මම මහේෂ් බණ්ඩාර සිංහ IQ ශ්‍රී ලංකන් තරඟවලට සහභාගී වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මම දැනට ආහාර නිෂ්පාදන සමාගමක නිෂ්පාදන සුපරීක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරනවා. සාමාන්‍යයෙන් කලා ශ්‍රේෂ්ඨය සම්බන්ධයෙන් මොනවද තියෙන අත්දැකීම්? يعني චිත්‍රපටි හිම බලනවාද? එහෙම නැත්නම් ඔබ සංගීතයට ප්‍රිය කරනවාද? ඔබේ විනෝදාංශයන් වන්නේ? විනෝදාංශයක් විදිහට පොත්පත් බලනවා, ඊට අමතරව චිත්‍රපට නිර්මාණ වගේ කරනවා, ඊට අමතරව සංගීතයට සවන් දෙනවා. සංගීතය සවන් දෙනවා. තරගේ නීති රීති මතකයිනේ? ඔව්. ගැටලුවක් නැහැ. නැහැ. අපි එහෙනම් තරගය ආරම්භ කරමු.
මහේෂ් බණ්ඩාරට දැන් පුළුවන් තිරයේ දිස්වන ජනප්‍රිය තාරකා අතරින් තමන්ගේ පළවෙනි ප්‍රශ්නය අහන්නේ කවුද කියන කාරණේ තීරණය කරන්න. මහේෂ් බණ්ඩාර තෝරගන්නේ කාවද? ජනශෘති පරිවේශක මහින්ද කුමාර දලුපොත මහතා, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන්ද සිල්වා, ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මශ්‍රී වික්‍රමසිංහ, ජේෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ, සම්මානනීය සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි. මම තෝරගන්නේ ධර්මශ්‍රී වික්‍රමසිංහ මහත්මයා. එයනුව ලංකාවේ නිවේදක වරේක් වශයෙන් ප්‍රසිද්ධව සිටින ධර්මශ්‍රී වික්‍රමසිංහ මහත්මයායි මහේෂ් බණ්ඩාරගේ පළවෙනි ප්‍රශ්නය අසන්නේ. සිංහ IQ ශ්‍රී ලංකන් දෙවෙනි වරේට තීරණු ඔබට මුලින්ම සුබ පැතුම්. හොඳයි, ඔබ සූදානම්ද මා අසන පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න? හොඳයි. මෝනු සයකි අද්දොලසකි මයුරා පිට වාහනේ ඔබ කොතකුත් අහලා ඇති. අපහන්නේ ඒ ආකාරයෙන් හැඳින්වෙන දෙවියන් කවරෙක්ද? tire disunu e prashne obata yomu wenawa. කතරගම දෙවියන්? කතරගම දෙවියන්. ඔය කතාවක් තියෙනව නේද? දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ. අතරමං වුණාම දිශාව හොයාගන්නවා එක උපකරණයකින්. මොකක්ද ඒ උපකරණය? මාලිමාව. මාලිමාවේ නිතරම පෙන්වන දිශාවක් තියෙනව නේද? මාලිමාවක් ගත්තොත් නිතරම පෙන්වන්නේ ඒ දිශාව. ඊට පස්සේ තමයි අපි ගණන් හදලා බලන්න ඕනේ මොකද්ද පැත්ත කියලා. උතුරු දිශාව. උතුරු දිශාව. අපේ රටේ උතුරු පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්කය මොකද්ද? යාපනයේ දිස්ත්‍රික්කය. යාපනයේට දෙමළ භාෂාවෙන් කියනව නේද වචනය? යාල්පානම්. යාල්පානම්. යාල් කියන්නේ මොන සංගීත භාණ්ඩයකින් කියලා දන්නවද? මම උපකාරක අවස්ථාවකට යනවා. උපකාරක අවස්ථාවක් ලබා ගන්නවා ඔබට මහා සිංහල ශබ්දකෝෂයේ 1444 වෙනි පිටුවට ගියොත් එහි නිවැරදි උත්තරය සොයාගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ඒ සමගම කාලය ගණන් කිරීමයි දැන් ආරම්භ කරන්නේ. තප්පර 90ක කාලයක් මේ වෙනුවෙන් මහේෂ් බණ්ඩාරට ලැබෙනවා. යාල් කියන්නේ කුමන සංගීත භාණ්ඩයක්ද? වීණාව. වීණාව. ඔය රෝමයේ ගිනි ගන්නකොට වීණා වාදනය කළා නේද කෙනෙක්? නීරෝ. නීරෝ. සීරෝ කියලා ඉංග්‍රීසියෙන් ලියනකොට අන්තිමටම ලියවෙනවා ඉංග්‍රීසි අකුරක්. මොකද්ද ඒ? ඕ අකුර. ඕ අකුර. ඕ අකුර හැඩයට තියෙනවා නේද ඉලක්කම? බිංදුව. බිංදුව. ඔය කපුගේ මහත්මයාගේ ගීතයක් තියෙනවා බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ. ගීතේ ගායනා කරන්නේ ගුණදාස කපුගේ මහත්මයා. විජය කුමාරයා ලංකාවට එනකොට ලංකාවේ හිටියා කියනවා කපු කටමින් කෙනෙක්. කවුද ඒ? කුවේනිය. කුවේනිය. අවසාන ප්‍රශ්නය. කුවේනිගේ දරුවන් දෙපළවන්නේ කවුරුන්ද? ජීවහත්ත සහ දිසාලා. ජීවහත්ත සහ දිසාලා. ඔබ මහාවංශය පාවිච්චි කරන්නේත් නැහැ. නැහැ. ඒ කියන්නේ උත්තරේ හොඳටම විශ්වාසයි. විශ්වාසයි. ගැටලුවක් නැහැ. නැහැ. IQ ශ්‍රී ලංකන් තරගයේ දෙවන වටේෙන් තෙවන වටේට යන පළවෙනි තරඟකරු මහේෂ් බණ්ඩාර අපි උණුසුම් සුපරතු සිංහ IQ ශ්‍රී ලංකන් තෙවැනි වටේට අපි සූදානම් සිංහ IQ ශ්‍රී ලංකන් තරගයෙන් කෙටි විරාමයක් ලබා ගන්න. टेलीविजन संप्राप्ति सिंह IQ श्री लंकन समकाई ओब में एक तुवे सिरिन अद दवसे तरंकरुवन केहबदने मे मोहत वन विट तरंग कर हमारा समारक्काय तेवनी वाटे सूचकम लबो समारक्काय तरंगे निवत्वन्नट सिदुना समारक्काय तेवनी वाटे यनवद नद्द कीन तीरुने मत रदी सिरिनट इडकट लबो अभी देन मे तरंगे वाटे संदा आराधना करन्ने पलेनी वाटे तरंगे जयग्रहणे कल सजीनी अनुराधाटाय අපි කැමති අනුරාධ ගැන තොරතුරු දැනගන්න තරගය ආරම්භ කරන්න කලින් මගේ නම සජිනී අනුරාධා ලියනගේ මම පැමිණියේ අවිස්සාවේල්ලේ සිට
බැංකු ශාස්ත්‍රයේ රැකියාවක් කරනවා. බැංකු ශාස්ත්‍රයේ රැකියාවක් කරනවා. කලා හැකියාවන් එහෙමත් තියනවද? ඒ තරම් නැහැ. තාම නැහැ. අහහ. පළවෙනි වටේ තරගයේ ජයග්‍රහණය කළ ආකාරය මතකද? ඔව්. මම උපකාරක අවස්ථාවක් ලබා ගත්තා. මහා සිංහල ශබ්ද කෝෂය භාවිතා කරා. භාවිතා කළා. දැන් මේ තරගයේ ඉදිරියදී දන්නවනේ. ඔව්. තරගය ආරම්භ කරන්න ලැස්ති. ඔව්. අපි හසේ නම් සජීනි අනුරාධාගේ තරග වටයයි දැන් ආරම්භ කරන්නේ. 3 2 1 අනුරාධාට පුළුවන් තිරයේ දිස්වන අයතරින් තමන්ගේ පළවෙනි ප්‍රශ්නේ අහන්න කවුද කියන කාරණය තෝරා බේරා ගන්න. DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන්ද සිල්වා, ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මශ්‍රී වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ. මම තෝරගන්නේ DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන්ද සිල්වා මහත්මයා. බැංකු ශ්‍රේෂ්ඨ කෙනෙක් නිසා ඇය තෝරගන්නේ DFCC වර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන්ද සිල්වා මැතිතුමාගේ ප්‍රශ්නයයි. සිංහ IQ ශ්‍රී ලංකන් දෙවැනි වටේට තේරීම පිළිබඳව අපේ සුබපැතුම් ඔබට. පළවෙනි ප්‍රශ්නය රුපියල් 8කට 125 කාසි කීයක් තියෙනවද? තිරේ අහපු ප්‍රශ්නය ඉතාම සරල ප්‍රශ්නයක්. බැංකු ශාස්ත්‍රයේ හිඳ වර්ධින්න විදිහකුත් නැහැ. 125 කාසි ගණන් ගන්න නැතුව ඉන්නේ නැහනේ. අපි අහන්නේ රුපියල් 8කට 125 කාසි කීයක් අවශ්‍යද? 32යි. 32ක්. ඔය 23 මහා පුරුෂ ලක්ෂණ වලින් හැබි ශාස්ත්‍ර වහන්සේ කවුද කියලා දන්නවද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලයේ නමක් තිබුණා. මොකද්ද? සිද්ධාර්ථ කුමාරයා. සිද්ධාර්ථ කුමාරයා. ඔය සිද්ධාර්ථ කුමාරයා හිටියේ මොන රටේද? ඉන්දියාවේ. ඉන්දියාවට දකුණු දිශාවෙන් පිහිටලා තියෙන රට දන්නවද? ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වෙන්නේ? නිල්මානෙල් මල. නිල්මානෙල් මල. ඔය නාමෙල් මාලනී පුංචි රඟහල පිහිටලා තියෙන්නේ මොන නගරයේද කියලා දන්නවද? බොරැල්ලේ. බොරැල්ලේ. බොරැල්ල කියන්නේ කොළඹ කීයද? කොළඹ 8. කොළඹ 8. 8-5 කියන්නේ මොනවද කියලා දන්නවද? උපකාරක අවස්ථාවකට යනවා මම. ඒ කියන්නේ 8-5 හරියට දන්නේ නැහැ. මේක රාජකාරී වෙලාවක් නෙමෙයි. නමුත් නිවැරදි පිළිතුර දැන ගැනීම අවශ්‍යයි. අපිට සිංහ ශබ්ද කෝෂයේ 34 වෙනි පිටුවට ගියොත් නිවැරදි උත්තරේ සොයා ගැනීමේ නිදහස තියෙනවා. අපි ඒ සමගම කාලය ගණන් කිරීමයි ආරම්භ කරන්නේ. තප්පර 90 කාලයක් ඔබට ලැබෙනවා. පිටුව 34. 8-5 කියන්නේ මොනවද කියන ප්‍රශ්නේ අපි අහන්නේ. 8 සීල් සහ 5 සීල්. 8 සීල් සහ 5 සීල්. ඔය සීල් සමාදන් වෙන්නේ මාසේ මොන පොයේද? එහෙම නැත්නම් මාසේ මොන දවසේද? පස්සලොස්සක පොයට සමාදන් වෙනවා සීල්. ඔය මොන පොයේද ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් උනේ? වෙසක් පොය. වෙසක් පොය. අවසාන ප්‍රශ්නේ. ඒ සඳහා පුරෝග්‍රාමී මෙහෙවරක් ඉටු කළ. ඒ සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අපේ රටේ හිටපු විදේශ අමාත්‍යවරයා වෙන්නේ කවුද? ලක්ෂ්මන් කදිරගාමර මැතිතුමා. ලක්ෂ්මන් කදිරගාමර මැතිතුමා. උත්තර වෙනස් කරන්නේ නැහැ. යනුව සිංහ IQ ශ්‍රී ලංකන් තරගයේ දෙවැනි වටයට අද දවසේදී අනුරාධා සුදුස්කම් ලැබුණා. බොහොම ස්තුතියි සිංහ IQ ශ්‍රී ලංකන් තරගයට සහභාගී වීම සම්බන්ධයෙන්. ඒ සමගම අපි ඊළඟ තරඟ කරුට මේ වේදිකාවට ආරාධනා කරන්න කැමතියි. පළවෙනි වටේ ජයග්‍රහණය කළ අකිල ජීවන්තයි මේ ළඟ තරඟකරු සිංහ IQ ශ්‍රී ලංකන්. අපි කැමති අකිල ගැන තොරතුරු දැනගන්න තරඟය ආරම්භ කරන්න කලින්. මම අකිල අබේසිංහ ආවේ මැදිරිගිරි ඉඳලා මේ අවුරුද්දේ විශ්වවිද්‍යාලයට යන්න බලාපොරොත්තු වෙන සිටිනවා. මේ අවුරුද්දේ විශ්වවිද්‍යාලයට යන බලාපොරොත්තු වෙන ඉන්නවා. උසස් පෙළ මොකද්ද හැදෑරු විෂය ධාරාව? විද්‍යා විෂය ධාරාව. විද්‍යා විෂය ධාරාව. අහහ. පළවෙනි වටේ මතකද අහපු ප්‍රශ්න මොනවද කියලා? ටිකක් මතකයි. මොනවද මොන වගේ ප්‍රශ්නද ඇහුවේ? අන්තිම ප්‍රශ්න මගෙන් ඇහුවේ ගජමන්නෝනට ලබා දුන්න ගම මොකද්ද කියලා. අහහ. හරි උත්තරය සඳහන් කළා. ඒකේ උපකාරක අවස්ථාවකට මං ගියා. උපකාරක අවස්ථාව තුලින් ජයග්‍රහණය කරා ගියා. මේ තරඟ වටේ තියෙන උපකාරක අවස්ථාව ඔබ දන්නවනේ. තරඟයට ලැස්ති. ලැස්ති. එසේනම් අපි ආරම්භ කරමු අකිල ජීවන්තගේ තරඟ වටය. 3 2 1 අකිලට පුළුවන් පළවෙනි ප්‍රශ්නේ අහන්නේ කවුද කියන දේ මේ තිරයේ දිස්වන මුහුණු වලින් තෝරා ගන්න. ජනකී පරිශ්‍රක මාධ්‍යවේදී සහන් රන්වල වෛද්‍ය සුදත් දම්සිංහ
ඔලිම්පික් පදක්කම් ලාභිනී සුසන්තිකා ජයසිංහ මම සුසන්තිකා ජයසිංහ මහත්මියව තෝරගන්නේ එයනුව සුසන්තිකා ජයසිංහ මහත්මියගේ ප්‍රශ්නයයි අකිල ජීවන්ත තෝරගන්නේ අපි බලමු ඇය මෙවර අසන ප්‍රශ්නය කුමක්ද කියලා සිංහ IQ ශ්‍රී ලංකන් වැඩසටහනේ දෙවෙනි වටේට සුසුසුකම් ලැබපු ඔබට මම පළමුවෙන්ම සුභපතමි ඒ වගේම පළවෙනි ප්‍රශ්නය හැටියට මම ඔබෙන් අහන්න කැමතියි ලෝකයේ යකඩ ගැහණිය හැටියට විරුදාවලිලත් කාන්තාව කවුරුද? tire අහපු ප්‍රශ්නය වෙන්නේ අන්නෝකයි. ලෝකයේ යකඩ ගැහණිය හැටියට ප්‍රසිද්ධත්වයක් උසුලන කාන්තාව කවුද කියන ප්‍රශ්නය ඇහුවේ. මාග්‍රට් තැචර් මහත්මිය. මාග්‍රට් තැචර්. උත්තරේ හොඳටම විශ්වාසයි. මොන ජාතික කාන්තාවක්ද? බ්‍රිතාන්‍ය ජාතික. බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව. බ්‍රිතාන්‍ය ඉඳන් ලංකාවට ඉක්මනින්ම එන්න පුළුවන් මාර්ගයක් තියෙනව නේද? මොකද්ද? මොකද්ද මේ මාර්ගය? ගුවන් මාර්ගයෙන් අපේ රටේ ජාත්‍යන්තර ගුවන් තුඩුපළවල් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා. දෙවරක් දෙක කීයද? දෙවරක් දෙක හතරයි. ඔය හතරස් කොටුව තියෙන්නේ මොන නිර්මාණවල කියලාද කියන්නේ? හතරස් කොටුව. චෛත්‍ය. චෛත්‍ය. ලංකාවේ මුල්ම චෛත්‍ය මතකද? තුපාරාමේ. තුපාරාමේ. ඔය රාමා කියන රජතුමාගේ පෙම්වතිය හැටියට සැලකෙනවා එක්තරා කෙනෙක්. සීතා. සීතා එළිය තියෙන්නේ මොන දිස්ත්‍රික්කේද? නුවරඑළිය. නුවරඑළිය නගර මැදේ තියෙන වැවක්. ග්‍රෙගරි වැව. ග්‍රෙගරි වැව. මෙන්න අන්තිම ප්‍රශ්නේ. ඔය ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා අපේ රටේ මිනිස්සු හැඳින්නුවේ මොන රජුරෝ කියලාද? මම උපකාරක අවස්ථාවකට එනවා. උපකාරක අවස්ථාවක් ලබා ගන්නවා ඔබට මහා වංශයෝස්සේ සේවීමක් කරන්න පුළුවන්. ප්‍රශ්නය වන්නේ ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා අපේ රටේ මිනිසුන් හැඳින්නුවේ කුමන රජුරෝ කියලාද? නිවර්දි පරිච්ඡේදය පෙරලා තියෙන්නේ. තප්පර 90ක කාලයක් ඔබට ලැබෙනවා. ඒ තප්පර 90ක කාලය තුළද ඔබ නිවර්දි උත්තරේ සොයාගත්තොත් උත්තරේ දෙන්න කලින් දෙපාරක් කල්පනා කරන්න ඔබ නිවර්දි පරිච්ඡේදයමද කියෙව්වේ කියලා. ගිරිගෝරිස් රජතුමා? ගිරිගෝරිස් රජුරෝ. උත්තරේ වෙනස් කරන්න නෑනේ. එනවා අකිල ජීවන්ත අද දවසේදී සිංහයික ශ්‍රී ලංකන් තෙවෙනි වටේ සඳහා සුදුසුකම් ලබා ගන්නවා අපි උණුසුම් සුබපැතුම් අකිල ජීවන්තට අද දවසේදී තරඟයට සහභාගී වීම සම්බන්ධයෙන් බුද්ධිමත් ශ්‍රී ලංකිකයන්ගේ ටෙලිවිෂන් සම්ප්‍රාප්තිය සිංහ IQ ශ්‍රී ලංකන් වටේයි මේ පැවැත්වෙන්නේ අපි කෙටි විරාමයකටයි දැන් යමු වන්නේ උගතුන් අතරින් බුද්ධිමතුන් සවාගෙන යන ශ්‍රී ලංකාවේ IQ තරගාවලිය සිංහ IQ ශ්‍රී ලංකන් තරගයේ සමගයි ඔබ මේ එකතු වී සිටින්නේ අපි බලමු දැන් මේ පුටුවේ තරඟ වදින ඊළඟ කෙනා කවුරුද කියලා පළවෙනි තරඟ වටය ජයග්‍රහණය කළ ශාමලී ප්‍රියංගිකායි ඊළඟ තරඟකාරිය සිංහ IQ ශ්‍රී ලංකන් අපි කැමති ශාමලී ගැන තොරතුරු දැනගන්න තරඟය ආරම්භ කරන්න කලින් මම ශාමලී ප්‍රියංගිකා මගේ පදිංචිය බත්තර මුල්ලේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කර්මලාකන් සහකාර වරියක් විදිහට සේවය කරනවා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කරනවා කියලා කිව්වේ දැන් සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන විතරමද තොරතුරු දන්නේ නැත්නම් කලා ශාස්ත්‍රය නෑ හැම ශාස්ත්‍රයක් පිළිබඳ තොරතුරු දැනගෙන ගැනීමට කැමති උනන්දු වෙයි ඒ කියන්නේ මේ වෙනද ඉගෙන ගන්නත් ඇති. ඔව්. කැමතිම ගීතයක් එහෙම තියෙනවද? කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මේ දවස්වල? මේ දවස්වල මතක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පොඩි චකිතයකින් ඉන්නේ. ඔව්. චකිතයකින් ඉන්නේ. ඒ චකිතය සමහරක් වෙලාවට පරාජයට හේතු වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා චකිතය නැති කරගන්න මේ දවස්වල කැමතිම ගීතයක් කොටසක් ගායනා කරන්න වරදක් නැහැ. ගායනා කිරීමේ හැකියාවක් ඇත්තෙම ගායනා කිරීමේ හැකියාවක් නැහැ. හොඳයි උත්තර දෙන්නට හැකියාවක් තියෙනවා කියලා අපි දන්නවා. තරඟ නීති රීති දන්නවනේ. ඔව් දන්නවා.
අපි යන තරඟ වටේ ආරම්භ කරමු. 3 2 1. ප්‍රියංගිකාට පුළුවන් තමන්ගේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ කවුද කියන දේ දැන් tire දිස් වෙන මුහුණු වලින් තෝරා ගන්න. ප්‍රවීණ සූපවේදී පබ්ලි සිල්වා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක, පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානිද සොයිසා, දුම්රිය සැලසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ, රිවිර ප්‍රධාන කතෘ සිසිර පරණ තන්ත්‍රි. මම පුෂ්පා රම්‍යානිද සොයිසා මහත්මිය තෝරා ගන්නවා. එයනුව ප්‍රියංගිකා තෝරා ගන්නෙත් පුෂ්පා රම්‍යානිද සොයිසා මහත්මියගේ ගැටලුවයි. සිංහ IQ ශ්‍රී ලංකන් දෙවන වටේට පිවිසි ඔබට මම ඉතිසිතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබේ ජයග්‍රහණේ පතන අතර ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නේ මේකයි. රෝගීන් රෝහලකට ප්‍රවාහනය කරන්නේ ඇම්බියුලන්ස් රථ මගින්. ඇම්බියුලන්ස් මෙහි සිංහල වචනේ කුමක්ද? තිරේ වාහනයක් සමගම ඊට දාල ප්‍රශ්නේ ඔබට යොමු වුණා. ඇම්බියුලන්ස් එකට සිංහලෙන් කියනවා නේද වචනයක්? ඔව්. මොකද්ද? ගිලන් රථය. ගිලන් රථය. සාමාන්‍යයෙන් කාර් රථයකට රෝද කීයක් තියෙනවද? 4යි. 4 වර්ග කියන්නේ කාටද කියලා දන්නවද? මම උපකාරක අවස්ථාවකට යොමු වෙනවා. උපකාරක අවස්ථාවක් ලබා ගන්න ඔබට සිංහල ශබ්ද කෝෂයේ 1971 වෙනි පිටුවට ගියොත් නිවැරදි උත්තරේ සොයාගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ඒ සමගම කාලය ගණන් කිරීම ආරම්භ කරනවා. තප්පර 90ක් කාලයක් ලැබෙනවා මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම සඳහා. ප්‍රශ්නේ තමයි 4 වර්ග කියන්නේ කාටද කියන ප්‍රශ්නේ. තප්පර 90ක් තියෙනවා. 1971යි පිටු අංකය වෙන්නේ. හරි උත්තරේ හොයාගත්තොත් ඊළඟ තරඟයේ ඊළඟ ප්‍රශ්නයට යාමේ හැකියාව තියෙනවා. මයික්‍රෝෆෝනේ උත්තරේ සඳහන් කරන්න උත්තරේ දෙපාරක් තුන්පාරක් කියවල බලලා හරි වචනේද කියන එක සාක්ෂාත් කරගන්න. මොකද ඔබට තප්පර 90ක කාලයක් ලැබිලා තියෙන්නේ. මව්පිය දෙදෙනාගේ සහ නැන්දා මාමා දෙදෙනාගේ යන පාර්ශ්ව 4. පියා කවුද? මද්දුම බණ්ඩාර කුමාරයාගේ. ශ්‍රී වික්‍රම රාජසිංහ. පිළිතුරක් ලැබෙනවා. හදිස්සියත් එක්ක සමහරක් ගලහවට අමතක වෙන්නේ නැති. අපි ප්‍රශ්නේ ඇහුවේ පියා කවුද? මද්දුම බණ්ඩාර කුමාරයයි කියලා. මේ ප්‍රශ්නේ ඔය දෙපැත්ත මාරු කරා නම් සමහරක් විට ප්‍රශ්නේ ඊටම සරලව තේරුම් ගන්න හැකියාවක් තිබෙනවා. කොහොමනම් බොහොම ස්තුතියි ඔබතුමියට අද දවසේදී අපිත් එක්ක තරඟයට එක්කාසු වීම සම්බන්ධයෙන්. සිංහ IQ ශ්‍රී ලංකන් තරඟයේ කෙනෙක් තෙමිනි වටේට තේරෙද්දී තවත් කෙනෙක්ට තරඟෙන් ඉවත් වන්නට සිදු වෙනවා. මෙය සාමාන්‍ය දැනුම තරඟයක් නොවේ, සාමාන්‍ය දැනීම සම්බන්ධ තරඟයක්. ඒ නිසා අහන ප්‍රශ්න වලට කලබල නොවී උත්තර දුන්නොත් ඔබට මේ තරඟේ ජයග්‍රහණය කරනවා කියන එක ගැටලුවක් වෙන එකක් නැහැ. අපි තවත් කෙනෙක්ට මේ ආසනයට ආරාධනා කරනවා තරඟ කිරීම සඳහා. අපි දැන් ආරාධනා කරන්නේ පළවෙනි වටේ ජයග්‍රහණය කළ කල්පනී ජයවර්ධනටයි. Singer IQ Sri Lankan. අපි ගමුද තරඟේ පටන් ගන්න කලින් කල්පනේ කිනු තොරතුරු දැනගන්න. කොහේ ඉඳලා දාවේ? මොනවාගේ රැකියා ශ්‍රේෂ්ඨකද ඉන්නේ? මම නැත්නම් තාම අධ්‍යාපනය හදාරනවා. කල්පනී ජයවර්ධන මහනුවර දිස්ත්‍රික්කේ ඉඳන් ආවේ. පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. කොහොමද පළවෙනි වටේ? පළවෙනි තරඟ වටේ ඔබ උපකාරක අවස්ථාව තුලින්ද පළවෙනි වටේ ජයග්‍රහණය කළේ? පළවෙනි වටේ එක උපකාරක අවස්ථාවක් ලබා ගත්තා. එක උපකාරක අවස්ථාවක් ලබා ගත්තා. දැන් මේ තරඟ වටේ තරඟ නීති රීති කොන්දේසි හැම දෙයක්ම දන්නවනේ. අපි යන තරඟය ආරම්භ කරමු. 3 2 1. එයනුව කල්පනී ජයවර්ධනගේ පළවෙනි ප්‍රශ්නය යොමු කරන්නේ කවුද කියන කාරණය කල්පනීටම තීරණය කරන්න පුළුවන්. සංගීතවේදී ජගත් වික්‍රමසිංහ, ප්‍රවීණ රංගවේදී ජයලාල් රෝහණ, ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා, ජනප්‍රිය ගායන ශිල්පී මදුමාදව අරවින්ද. ජයලාල් රෝහණ මහත්මයා. එයනුව ජයලාල් රෝහණ මහත්මයායි අද දවසේ කල්පනීගේ පළවෙනි ප්‍රශ්නය අසන්න ලබන්නේ. අයිබෝන්, සිංහ IQ ශ්‍රී ලංකන් තරගයේ දෙවන වටේට පැමිණි ඔබව සාදරයෙන් පිළිගන්නවා. හොඳයි, මම අහන්නම් ඔබගෙන් මගේ ප්‍රශ්නේ.
සෝභාව දේමි පුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇසිරු මේ ගීතය අයිති වන්නේ කුමන නාටකයකට තිරේ දිස්සුණු විදිහට ඒ ප්‍රශ්නයට අදාළ උත්තරේ ඔබ දන්නවා නම් ඔබට දැන් කියන්න පුළුවන් එහෙමත් නැත්නම් අඩමානයි වගේ නම් උපකාරක අවස්ථාවක් හරි පාවිච්චි කිරීමේ නිදහස තියෙනවා උපකාරක අවස්ථාව උපකාරක අවස්ථාවක් ලබා ගන්නවා ඔබට අන්තර්ජාලය ඔස්සේ සෙවීමක් කිරීමේ නිදහස තියෙනවා ගීතය වන්නේ සෝභාවතී කියන ගීතය අඩංගු වන්නේ කුමන නාටකයේද කියන ප්‍රශ්නයයි මෙතෙන් පටන් තප්පර 90ක කාලයක් ඔබට ලැබෙනවා මෙතෙන් පටන් තප්පර 90ක කාලයක් ඔබට ලැබෙනවා සෝභාවතී කියන ගීතය අඩංගු වන්නේ මොන නාටකයේද කියලා තෝරා බේරා ගන්න. ඒ අවස්ථාවේදී නිවැරදි උත්තරේ හොයාගැනීමේ හැකියාවක් ලැබුණොත් ඔබට ඊළඟ තරඟ වටේට එහෙමත් නැත්නම් ඊළඟ ප්‍රශ්නයට යාමේ නිදහසක් තියෙනවා. සෝභාවතී යනුවෙන් සඳහන් කළොත් අදාළ නාටකය ඔබට හොයා ගන්න බැරි වෙන එකක් නේ. අදාළ පිටුව පෙරලා තියෙන්නේ වෙබ් පිටුව පෙරලා තිබෙන්නේ උත්තරේ හොයා ගත්තොත් කලබල වෙන්නේ නැතුව. ඊළඟ ප්‍රශ්නෙට යන්න හැකියාව තියෙනවා. තප්පර 90ක කාලයක් තියෙනවා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ විනාඩියකට අඩු කාලයක් තප්පර 20ක පමණ කාලයක් තමයි තියෙන්නේ. ඔබ දැන් සිටින ওই වෙබ් පිටුවේ ඊට අදාළ උත්තරේ තියෙනවා. ඒ නිසා කලබල වෙන්නේ නැතුව ඒක පරීක්ෂා කළොත් අවසාන තප්පර කීපයයි මේ. තාරාවෝ ඉගිලෙති. හදිස්සියට හරි උත්තරේ හොයාගත්ත කියලා හිතනවද? උත්තරේ වෙනස් කරන්න කැමති නැහැ. නැද්ද තියනවාද? බලන්න දෙයක් නැහැ උත්තරේ හරි. ඔය ඉගිල්ලෙන්ට කුරුල්ලන්ට මොනවද තියෙන්න ඕනේ? අත්තටු. අත්තටු. අත්තටු වලට කියන සමාන පදයක් කියන්න පුළුවන්ද? පියාට. පියාපත්. පියාට කියන සමාන පදයක්. තාත්තා. තාත්තා. කාශ්‍යප රජතුමාගේ තාත්තා කවුද? උපකාරක අවස්ථාව. උපකාරක අවස්ථාවක් ලබා ගන්න අපි ඔබට උත්තර තුනක් ලබා දෙන්නම්. දේවනම්පියතිස්ස, ධාතුසේන සහ ගජබා රජතුමා. ධාතුසේන රජතුමා. ධාතුසේන රජතුමා. උත්තරේ වෙනස් කරන්නේ නැහැනේ. ධාතුසේන කියලාමයි කියන්නේ. ඔය සේනගුත්තික හිටියේ මොන යුගයේ කියලාද කියන්නේ? අනුරාධපුර යුගය. අනුරාධපුර යුගය. අනුරාධපුර යුගයට පස්සේ යුගය වෙන්නේ? පොළොන්නරුව යුගය. පොළොන්නරුව කීවෙනි යුගයේද අපේ රටේ? දෙවෙනි යුගය. දෙවෙනි යුගය. 222 න් වැඩි කළාම කීයද? 44යි. 44. 11න් බෙදුවාම උත්තරේ වෙනවා 4. අවුරුද්දේ 4 වෙනි මාසෙ මොකද්ද? අප්‍රේල් මාසෙ. අප්‍රේල් මාසෙට සමරන උත්සවයක් තියෙනවා. අලුත් අවුරුදු උත්සවය. අවුරුදු උත්සවය. අවසාන ප්‍රශ්නේ. අවුරුදු නෙමෙයි. අවුල්පත් කියන්නේ මොනවද කියලා දන්නවද? අවුල්පත්. උපකාරක අවස්ථාව. උපකාරක අවස්ථාවක් ලබා ගන්නවා. ඔබට සිංහල ශබ්ද කෝෂයේ 182 වෙනි පිටුවට ගියොත් නිවැරදි උත්තරේ සොයාගැනීමේ හැකියාවක් ලැබෙවි. අපි ඒ සමගම කාලය ගණන් කිරීමයි ආරම්භ කරන්නේ. ප්‍රශ්නේ වන්නේ අවුල්පත් කියන්නේ මොනවද කියන ප්‍රශ්නේ. 182 වෙනි පිටුවේ මේට අදාළ උත්තරේ තියෙනවා. අවුල්පත් නේද? අවුල්පත්. 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 මේ වෙලාවේ ගෙවල් වල ඉන්න අයත් කරන්නේ මේ දේ තමා. ඒක වෙන විදිහකට ප්‍රශ්නයක් හැටියට තමයි අහලා තියෙන්නේ. කෙනෙකු කියන දේ අසා සිටීම. හ්ම්. අඟුල්පත් භූමිට දීම අවුල්පත්. උත්තරේ ලබා දීලා අවසන්නේ. ඔය හරි වචනේ තේරුවා කියලා හිතනවාද? ඔය පිටුවේ. අපි ඒ අනුව ජයග්‍රහණය හෝ පරාජය තීරණය වේවි. ඒ ලැබෙන උත්තරේට මේ ආකාරයෙන්. එනුව සිංහ IQ ශ්‍රී ලංකන් තරගයේ තෙවැනි වටේට අද දවසේදී කල්පනී ජයවර්ධන සුසුකම් ලබනවා අපි උණුසුම් සුබපැතුම් සිංහ IQ ශ්‍රී ලංකන් තෙවැනි වටේ සඳහා අපි සූදානම් සිංහ IQ ශ්‍රී ලංකන් තරගයෙන් කෙටි විරාමයක් ලබා ගන්නට
බුද්ධිමතුන්ගේ ටෙලිවිෂන් සම්ප්‍රාප්තිය සිංහ IQ ශ්‍රී ලංකන් තරගයයි මේ පැවැත්වෙන්නේ. අපි සූදානම් මේ ස්ථානයට තවත් තරගකරුවෙකුට ආරාධනා කරන්න. පළවෙනි වටේ ජයග්‍රහණය කළ ඔහු දිලින නිවන්තකයි. සිංහ IQ ශ්‍රී ලංකන්. අයිබන් දිලින. අපි කැමති දිලින ගැන තොරතුරු දැනගන්න තරගය ආරම්භ කරන්න කලින් මම දිලින නිවන්ත උග්ගල් ආවි කොට්ටාවේ ඉඳන්. මොනවාගේ රැකියා ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක්ද? මම ගුරුවරයෙක් වශයෙන් තමයි. ගුරුවරයෙක්. මොකක්ද උගන්වන්නේ විශේෂ? මම ඉංග්‍රීසි උගන්වන. ඉංග්‍රීසි. ඉංග්‍රීසි භාෂාව. කියන්නේ ඕන වචනයක් ගැන සාමාන්‍ය හරි දැනුමක් තියෙනවා. හිතනවා එහෙම. හිතනවා. මොනවාගේ ශාස්ත්‍රයකින් වැඩිපුර ප්‍රශ්න අහනවටද කැමති? මගේ සබ්ජෙක්ට් එක නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන්. එහෙමද? ඔව්. දන්නවද බ්‍රිටිෂ් කියන නම හැදුනේ කොහොමද කියලා? බ්‍රිටිෂ් කියන නම හැදුනේ කොහොමද කියලා දන්නවද? මේක ප්‍රශ්නයක් නෙමෙයි. දන්නා නම් විතරක් උත්තර කියන්න පුළුවන්. හරි නෝ දන්නේ නැද්ද? නෑ නෑ දන්නේ නෑ. සිංහ අයිකෝ ශ්‍රී ලංකන් තරගයේ නරඹන අතරවාරදී ඔබට ඒ දේ දැනගැනීමේ හැකියාවක් ලැබෙවි. බ්‍රිටිෂ් කියන වචනය නිරන්තරයෙන්ම පාවිච්චි වෙනවා. හැබැයි මේක මුල හොයාගෙන ගියාම ඔය ඒ කාලේ ආදිවාසීන් පෙර වූ රෙදි පොරෝණයක් හේතුවෙන් තමයි මේ බ්‍රිටිෂ් කියන වචනය නිර්මාණය වුණා කියලා පොතපතේ නම් සඳහන් වෙලා තියෙනවා. කොහොමනත් ඔබ ලෑස්ති තරම් කරන්න. ඔබ කරගත අවස්ථාවන් දන්නවා. ලෑස්ති. අපි එනම් ආරම්භ කරමු දිලන නිවන්තකගේ තරඟ වටය. 3 2 1. දිලනට පුළුවන් පළවෙනි ප්‍රශ්නය අහන්නේ කවුද කියන කාරණේ මේ තිරයේ දිස්වන අය අතරින් තෝරා බේරා ගන්න. ප්‍රවීණ රංගවේදී ජයලාල් රෝහණ, ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා, ජනප්‍රිය ගායන ශිල්පී මදුමාදව අරවින්ද, සම්මානනීය ලේකක මහින්ද ප්‍රසාද් මස්සිඹුල, ප්‍රවීණ සූපවේදී පබ්ලි සිල්වා. මම තෝරා ගන්නවා මදුමාදව අරවින්ද මහත්මයා. එයනුව දිලින නිවන්තකගේ පළවෙනි ප්‍රශ්නය අසනු ලබන්නේ මදුමාදව අරවින්ද මහතායි. සිංහ IQ ශ්‍රී ලංකන් දෙවනි වටේට තේරී පතිච්ච ඔබට සුබ පතනවා. ඔබේ පළවෙනි ප්‍රශ්නය. නොදැනි දරුවන් ඇකයෙන් වැටුණා. අහලා තියෙනවද? මොකක් සම්බන්ධවද මේ කාරණාව එළියට? මේක තමයි ප්‍රශ්නය. තිරේ දිස්සුණු ප්‍රශ්නය. නොදැනි දරුවන් ඇකයෙන් වැටුණා. මේක ඉංග්‍රීසි භාෂාවට සම්බන්ධ නැහැ. හැබැයි සිංහල සාහිත්‍යයට එහෙම ලොකු සම්බන්ධයක් තියෙනවා. මොනෝගේ සංදේශ කාව්‍යයක තියෙන එහෙම නැත්නම් මොනෝගේ අවස්ථාවකද මේ දේ? ගුත්තිල කාව්‍යය. ගුත්තිල කාව්‍යය. මදුරම් විශ්වාසයි. ඔව් කං කළු වෙන නද. අහහ මට එම් පොඩ්ඩක් මතකයක් තියෙන ඕලෙවල් වලදී ඉගෙන ගත්තා එහෙම. ගුත්තිල කාව්‍යය කියලාද කියන්නේ? උත්තරේ වෙනස් කරන්න නැහැ නේ? නැහැ. ගැටලුවක් නැහැ උත්තරේ හරි. බය වෙන දෙයක් නැහැ. ගුත්තිල සමග තරංගයට වීණා වාදනය කළ තව කෙනෙක් ඉන්නවා. කවුද? මූසිල. මූසිල. ඔය මූෂික කියන්නේ කාටද කියලා දන්නවද? නෑ, දන්නේ නෑ. උපකාරකස්තාවක්. උපකාරකස්තාවක් ලබා ගන්නවා. අපේ සිංහල ශබ්දකෝෂයේ 1406 වෙනි පිටියට ගියොත් නිවැරදි උත්තරේ තෝරා ගැනීමට හැකියාවක් ලැබෙවි. අපි ඒ සමගම කාලය ගණන් කිරීමයි ආරම්භ කරන්නේ. දහස් 406යි වෙන්නේ විහන්නේ මූෂික කියන්නේ කාටද කියලා. තවරක් වෙනවනේ මේ ගෙවල් වලත් ඉන්නවා. හැබැයි එහෙම කිව්වහම දන්නේ නැහැ. වෙන විදිහකට කිව්වොත් නම් දැනගනීවි. තවත් විනාඩියක වමන කාලයක් තියෙනවා. ගෙවල් වල එහෙම වැඩිපුර පේන්න බෑ. ඒක නඩ හරි බයයි. ප්‍රශ්නෙටත් බයද නැහනේ. පිළිතුර මීයා. මීයා කියන උත්තරේ මීයාගේ ගැහැණු සතාට නමක් කියනවා නේද? මීයාගේ ගැහැණු සතාට කියන නම වෙන්නේ මී දෙන. මී දෙන. ඔය දෙන දෙයිය කොහෙටද ගෙනත් දෙනවා කියන්නේ? ජනප්‍රවාදයට අනුව නම් ගෙදරටම ගෙනත් දෙනවා. ගෙදරට. සාමාන්‍යයෙන් ගෙදරට ඇතුල් වෙන්නේ කොහෙන්ද? ප්‍රධාන දොරටුවෙන්. ප්‍රධාන දොරටුවෙන්. දොරටුවෙන්. දොර ඇරේ කියන්නේ කුමක් කරන්නාටද? තට්ටු කරන්නාට. තට්ටු කරන්නාට. තට්ටු කීයක් දෙනවද සත්මහල් ප්‍රාසාදයකට? 7යි. 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 4ක් 7 වෙන්නේ 49යි. 49යි. දින 49ක් කියන්නේ සති කීයක්ද?
හතයි. හතයි. හත් අඩි කියන්නේ අඩි කීයකටද කියලා දන්නවද? ඒකටත් උපකාර අවස්ථාවකට යන්න වෙනවා. උපකාර අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. නමුත් ඔබට සිංහල ශබ්දකෝෂයේ පරීක්ෂා කිරීමේ ඉඩ කඩ දැන් නැහැ. ඔබට අනිත් උපකාරක අවස්ථා දෙක ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. කැමති නම් හත් අඩි කියන්නේ අඩි කීයකටද? ඉතාම සරල ප්‍රශ්නයක්. මෙච්චරලා වැඩි එකකට ගන්න නැතුව උත්තර දුන්නා වගේ මේ ප්‍රශ්නෙටත් උත්තර ලබා දුන්නොත් ගැටලුවක් කෙනෙක් එකක් නැහැ. හත් අඩි දුරදිග හිතනවට වඩා ප්‍රශ්නෙම කල්පනා කරලා උත්තරේ දුන්නොත් ඊළඟ ප්‍රශ්නෙට යාමේ ඊට කඩ හොබුත් ලැබෙයි. මම ඒ ගැන දන්නේ නැහැ. හැබැයි හත් කියන නම තියෙන නිසා මම හිතනවා හත වෙන්න ඇති කියලා. හත් අඩි කියන්නේ පියවර හතක්ද කියන්නේ? ඔව්. අවසාන ප්‍රශ්නේ ඒ උත්තරේ නම් හරි. හත් බත් කියලා ලෙස හඳුන්වන්නේ. එහෙම නැත්නම් හත් බත් කියලා හඳුන්වන්නේ මොන කැවිලි වර්ගයේද? අවුරුදු කාලෙට හැම මේ කැවිලි වර්ගය දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. හත් බත් කියලායි හඳුන්වන්නේ අපේ රටේ විවිධ පළාත්වල විවිධ නම් වලින් හඳුන්වනවා. යනුව එක පළාතක හත් බත් කියලා හඳුන්වනවා මේ කැවිලි වර්ගය. ඒකටත් මේ උපකාර අවස්ථාව ගන්න පුළුවන්ද? උපකාරක අවස්ථාවක් ඔබට සිංහල ශබ්දකෝෂයෙන් ලබා ගැනීමේ අවස්ථාව දැන් නැහැ. අන්තර්ජාලයේ ඔස්සේ සටහන් කළොත් සමහරක් විට ඡායාරූපයේ හෝ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔබ උපකාරක අවස්ථාවක් ලබා ගන්නවද? ඔව් මම අන්තර්ජාලය බලනවා. ඒ අනුව අන්තර්ජාලයේ නම් උපකාරක අවස්ථාවයි ලබා ගන්නෙ. මෙතන පටන් තප්පර 90ක කාලයක් මේ වෙනුවෙන් මහුට හිමි වෙනවා. මේක තමයි අවසාන ප්‍රශ්නේ. නිවැරදි උත්තරය ලබා දුන්නොත් ඒ නිවැරදි උත්තරය ලබා දුනු සැනින් ඒ උත්තරේ හරිනම් ඔබට ඊළඟ වටේට යාමේ නිදහස ලැබෙනවා. උත්තරේ වැරදුනොත් ඔබට ලාඕජී ප්‍රශ්නෙට යාමේ ඉඩකඩ ලැබෙනවා. ලාඕජී ප්‍රශ්නයේදී නිවැරදි උත්තරය අඩුම කාලයකින් ලබා දුන්නොත් සමහරක් විට ඔබව තෙවෙනි වටේට තීරීමේ ඉඩකඩක් ලැබෙවි. මේ හැම දෙයකටම තව තියෙන්නේ තප්පර කිහිපයක් පමණයි. අපි අහන්නේ හත් බත් ලෙස හඳුන්වන හැවිලි වර්ගය මොකක්ද කියලා. හත් බත් ලෙස හඳුන්වන කැවිලි වර්ගය තව තප්පර ඉතිරි වෙලා තියෙනවා විනාඩියකට අඩු කාලයක්. මේ කැවිලි වර්ගයේ කාලත් ඇති. මේ නමින් කිව්වට නොදන්නා වුණා. මම හිතනවා අලුවා වෙන්න ඕනේ. අලුවා. අලුවා. අලුවා කියන උත්තරේ ලැබෙන්නේ උත්තරේ හරිද වැරදිද කියලා දැන් තීරණය වේවි. දිලින නිවන්තක අවසාන ප්‍රශ්නයට නිවැරදි උත්තරේ ලබා දුන්නේ නැහැ. නමුත් ඔහුට දැන් ලාඕජී ප්‍රශ්නයට යොමු වීමේ ඉඩකඩ තියෙනවා. මේ ලාඕජී ප්‍රශ්නයේදී අපි මේ ලාඕජී බෙකට් ඔබට ලබා දෙනවා. තප්පර 10ක කාලයක් ලැබෙනවා. ඔය බෙකට්ුවේ පාට නම් වගේම රූප මේ හැම දෙයක්ම හරියටම බලා ගන්න. මේ අනතුරුව අපි ප්‍රශ්නයක් අහනවා. ප්‍රදායක කාලයක් පමණයි ලැබෙන්නේ. යනුව තප්පර 10 නිමවටපත් වෙනවා. ලාඕජී ප්‍රශ්නය වන්නේ ලාඕජී ඇසුරුම් කිරීම සහ නිෂ්පාදනය බෙදා හැරීම සිදු කරන්නේ කුමන ආයතනය මගින්ද? යුනිලීවර් ආයතනය. යුනිලීවර් ආයතනය. මම විශ්වාසයි. අපි ප්‍රශ්නෙත් එක්ක උත්තරේ ගැලපෙනවා කියලා හිතනවා. ප්‍රශ්නේ මතකද හබු? ප්‍රශ්නේ වෙන්නේ ලාඕජී බෙදා හැරීමේ කුමන ආයතනද කියලා ඇහුවේ. ඇසුරුම් කිරීම නිෂ්පාදනය බෙදා හැරීම සිදු කරන්නේ කුමන ආයතනද කියලා ඇහුවේ. විනුලි ආයතන කියන උත්තරේ ලබා දෙන්නේ. ඔව්. ලාඕජී ප්‍රශ්නේ ඇසුරෙන් අපි අසූ ප්‍රශ්නයට දිලින නිවන්තක නිවැරදි පිළිතුරු ලබා දෙනවා. ඒ අනුව ලාඕජී ප්‍රශ්නය ජයග්‍රහණය කිරීමේ ඉඩකඩ ඔහුට ලැබෙනවා. ලබන සඳුදා රාත්‍රී 9:00 CSN සමග එක්වසලා. ඔබ සමගම සුබ රාත්‍රියක්.